ඉතින් සුබ දසක් කියලා පිළිගන්නවා වල හැම මාත ජොබ් ගේශිනා චැනල් එක නවතත් අද අපි වර්ගෙන ලංකා විදුලිබල මණ්ඩලය මගින් 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ සඳහන් කරන ලදී නවතම රැකියා පුරපාලා සම්බන්ධ විස්තර මේ වීඩියෝ එකසේ. ඉතින් මේව දල්තුන සම්බන්ධ සියලුම විස්තර සහ ඔන්ලයින් මාර්ගයෙන් අදපත් ලැබු කිරීම සඳහා යොමු වන ආකාරය වගේම ඔන්ලයින් මාර්ගයෙන් අදපත් ලැබු කරන ආකාරය අතර සියලු විස්තර වලට අපි මේ වීඩියෝ එකසේ ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. විදුලිබල මණ්ඩලය මගින් කදරින් තනතුරු වලට දා වයස් පරිමාණය ගැන මුලින්ම සඳහන් කළ තියෙනවා. වයස අඩු 35 අඩු ශ්‍රී භූෂණ දෙපස්සේ සඳහාම අවස්ථාව තිබෙනවා අදපත් ලැබු කිරීමට මෙම තනතුරු සඳහා. අපි ඉදිරිපත් කරන ලබන තනතුරු සඳහා වන වැඩි පරිමාණය සමාවල් ගෙන එන්නේෙහිදී මාසිකව 153,000කට වැඩි වැඩුපක් වාර්ෂික මාසිකව ලබා ගැනීම හැකියාව මෙම තනතුරු සඳහා හිමි වෙලා තිබෙනවා. ඒ වගේම ඊට අමතරව EPF සහ ETF සඳහා දීමනා ගේමක් සිදු කරන බවට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම රෙකමෙන්ඩේෂන් පාස්කවා වගේම අනිකුත් දීමනා වලට හිමි වෙන බවට සඳහන් වෙලා තියෙනවා. මේ දෙක වෙන ආකාරයට මෙම සියලුම තනතුරු සඳහා තනතුරුට අදාළ රාජකාරී ස්ථානය ගැන තමයි වාර්තා මිලකට ගෙන එන්නේ. ඉදී නොරොච්චෝරේ ලක්විජේ පවර් ප්ලාන්ට් තුල තමයි වල රාජකාරී ස්ථානය ලෙස සඳහන් වෙන්නේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වගේ මෙම සියලුම තනතුරු සඳහා තනතුරු සඳහා බඳවාගෙන ලබන ආකාරය සහ කුන්දිසි කිහිපයක් සඳහන් වෙනවා. වසර පහක් කොන්ත්‍රාත් බදර මත තමයි මෙම සියලුම තනතුරු සඳහා බදා ගැනීම සිදු කරන්නේ. නාතුරු ස්ථිර සේවයට බදා ගැනීම සඳහා සල්කා බලන බව සඳහන් වෙනවා. ඒ වගේම රැකියාගත පුහුණුවක් වලට හිමි වෙන බව සඳහන් වෙනවා මේ තනතුරු සඳහා. ඒ වගේම තනතුරු සඳහා බදා ගැනීමෙන් පසුව වසර පහක් කාලයක්වත් ලක්පිටිය විදුලි බලාගාරය තුළ සේවය කිරීම අවශ්‍ය බව සඳහන් වෙනවා මෙම සියලුම තනතුරු සඳහා. කැදරින් තනතුරු වෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ක්ලාස් 2 ග්‍රේඩ් 2 තනතුරු සඳහා තමයි අදපත් කැදර තියෙන්නේ. එදී අදපත් සඳහා වල සුසුකන් සපුරාලීන්ට අවස්ථා කිහිපයක් වාර මේ ආකාරයෙන් ලබා දීලා තිබෙනවා. මේ අවස්ථා කිහිපෙන් එකක්වත් වාර තිබෙන නම් අවස්ථාව තියෙන අදපත් යොමු කරන්න. ඊට අමතරව වල සතුව දීතු අනිකුත් සුසුකන් මොනවා දෙන්න මේ කොටසෙන් වාර ලබා ගැනීම හැකියාව පවතිනවා. ඉතින් මේ කියන සුසුව යටතේ වාර මෙම තනතුරු සඳහා අදපත් යොමු කිරීම හැකියාව පවතිනවා. ඉතින් තනතුරු වෙන්නේ මෙකැනිකල් ඉංජිනියර් ක්ලාස් 2 ග්‍රේඩ් 2 කියන තනතුරු සඳහා. එනි ආශිකන සුසුකන් සපුරාලීමේ අවස්ථා තුනක් වාඩ ABC වශයෙන් ලබා දීලා තියෙනවා. ඉන්නේ එකක අවස්ථාවක් වඩ තියෙනවා නම් අවස්ථාව තිබුණා මෙම තනතුරු සඳහා අදපත් යොමු කරන්න. ඒ වගේම ඊට අමතරව තින්න සුසුකන් පිළිබඳ විස්තර මේ කොටසත් දෙන කිරීම වාඩ ලබා ගැනීම හැකියාව පවතිනවා. ඉතින් මේ කියන සුසුම යටතේ වාඩ මෙම තනතුරු සඳහා අදපත් යොමු කිරීම හැකියාව පවතිනවා. ආකාරය තමයි ගෙන එන්නේ මේ වීඩියෝ පාද දිස්ත්‍රික්කයේ තියෙන ලින්ක් එකෙන් කියවන්නේ මේ ආකාරයේ වෙබ් පිටුවේ මෙම සේනම තනතුරු සහ තනතුරුට දාලා full job notification එක download කරගෙන ඉන්න කියා පවතිනවා. ඒ වගේම online මාර්ගයෙන් අදුම්පත් යොමු කිරීමේ කවුළු වෙත පිවිසෙන link එක අපි ලබා දීලා තියෙනවා මේ පිටිය තුලින්. ඒ තිබෙන online application link වල click කිරීමෙන් වාඩ පුළුවන් online මාර්ගයෙන් අදුම්පත් යොමු කිරීමේ කවුළු වෙත පිවිසලා අදුම්පත පහසුවෙන් යොමු කිරීම සිදු කර ගන්න. ඒ වගේම අදුම්පත් යොමු කිරීමේදී ඔයාලා දැනට රාජ්‍ය සේවයේ රට තිබෙන පුද්ගලෙක් නම් ඔයාලා ආයතන ප්‍රධානී මාර්ගයෙන් ඔයාලා මේ තනතුරු සඳහා තෝරා ගන්න ලැබුවොත් නිදහස් කරන බවට ලිපියක් upload කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම අදුම්පත් යොමු කිරීම එක්ක දෙලක්ෂණ එක්වරක් පවා සිදු කළ යුතු බවට විශේෂයෙන්ම සඳහන් කළා තිබෙනවා. කවදත් තමයි ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් අදුම්පත් යොමු කිරීම හිමිලා තිබෙන්නේ. එහෙදී ඔයාලගේ සියලුම විස්තර මේ ආකාර ඊමේල් එක ඇතුළු සියලුම විස්තර මේ සඳහන් කරලා ඔයාලට පුළුවන් මෙම අදුම්පත ඔන්ලයින් මාර්ගයෙන් පහසුවෙන්ම සබ්මිට් කිරීම සිදු කර ගන්න මෙම තනතුරු වර්ග දෙක සඳහාම.